müsaade Hristiyanlar bir olarak şu şeysi ifade olarak kullanma diye. Benim ben siyoru kapatmanın abi o rekaranı bir giyide bana sepavat suğudayı parisaraya suğudayı gine dağsak o bir durumları var diye şakalar. Benim adam kadarına සුවිශේෂී මාතෘකාවක් අපි දැන් මේ කලින් අපි කතා කරලා නැහැ. ඒ නිසා 21 වෙනි වැඩසටහන වලත් එකතු වෙන ඔබව අද සුවිශේෂී අධ්‍යාපන සමුදාය, සුවිශේෂී හැකියාව සමුදාය කිරි පෞෂ්‍යකී යුක්තව තමයි අද මේ භූමිය පිටවිය. පොළොන්නර කාර්යය තමයි ඉපැරණි ಭಾರತೀಯ සමාජය තුළ සූෂක කලාව කියන කාර්යය තුළ පුදුමාකාර සමාජ වටිනාකමක් එක්කලා තිබුණා. මේ සූෂක කලාව කාන්තාවද පැරණි භාරතීය සමාජය තුළ රජකත්වයේ රජකත්වයේ ඉස්සරහට ගත්තා. මේ සූසල කලාවට අයිති වන බොහෝ කලාවන් උභාතව තියෙනවා. පිළිමින් මායම් හැටි හඳුන්වන්නේ ඔබගේ හැටියාව සහ අපගේ හැටියාව. ඉතින් මේ සූසල කලාවන් අතර සුවිශේෂී කලාවක් තමයි යෝතිභු කලාව. එහෙම නැත්නම් සූභ ශාස්ත්‍රය. අද ඒ සූසල කලාවේ පාත්‍රවල පැමිණෙන චරිතයක් සුවිශේෂී චරිතයක් එක්කයි ඔබ මේක හසුරුවන්නේ. ඉතින් වර්තමාන ජනමාධ්‍ය සංස්කෘතිය තුළ නවතම ක්‍රමවේදයක් නවතම ආහාර රටාවක් නවතම ආහාර සැකසීමේ ක්‍රමවේදයක් එක වර්තක ඒකාක් විකුණු ඇයිගේ නම මම හිතනවා මම කියන්න කලින් ඔබ දන්නවා ඇති. ඒ සුන්දර වෘත් සමග රූපවාහිනී ඉතිරේ මත කරුණු ඇයිගේ හසුරු හිටියවට එක්ක ඔබගේ ජීවිතය ඔබගේ රස තමස අපට ඔබගේ දරුවන්ට ඔබගේ ගුණයට දැනලා ඇති. ඉතින් වර්තමාන ජනමාධ්‍ය කලාව තුළ මෙන්ද අතීත ජනමාධ්‍ය කලාව තුළ සුවිශේෂී මිස්කම් දස්කම් බෑ ඇ පෙරවරුත් වෙයි ප්‍රවීණ සූපවේදී ශාන්තාමය දුන්නු ඔබට ඔබ බොහොමත්ම ගෞරවයෙන් විශ්වවිද්‍යාල භාරතීය තුමත් ජනතා තුමත් ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයේ පිළිගව ලබනවා. ඉතින් මා හිතන ආර සුන්දර මුහුණේ වගේම රඳවා ගැනීම තමත් සමග තවත් තෝරා කීදියා තමත් සමර දෙයි කියලා පොඩි අතවස් වීමක් වුණා. අප බලාපොරොත්තු වෙන්නේ ජනතා තුමා කියන්නේ මේ අතකීම සමස්තයට බෙදලා දෙන්න. ඒකයි අපි එළි පහළියේ මේ වැඩේ කරන්න කියලා ගත්තේ. අපි ගොඩක් ඉන්නවා විශ්වවිද්‍යාල භාරතීය තුමා සියලු අතකීම් සමස්ත පරමුරට බෙදා දෙන්න තමයි ගොඩක් කරලා උත්හගන්නේ. ඉතින් මෙතුමුණත් නැවත බොහොමත් උණුසුම් ප්‍රේමයෙන් උපන්දු කරනවා ප්‍රවීණ සුදුවිසි සම්බවන්නේ තමත් සමග තවත් උනාගිය. ඒ වගේ දේවල් කියද්දී අපි දන්නවා දැන් කෑමක් දුන්නහම අපි
පොඩි එකක් ඩෙසර්ට් එකක් කියලා කියන දේ අපේ ආහාර වේලක අවශ්‍ය දෙයක් නේ. උවා එදිනෙදා අවශ්‍ය නැති වුණා. එතම එකපාරටම පෙන්නන්න මේ රෙසිපි එකක් නැති වුණාට ಜಾති තුනකින් පොඩි එකක් කරගන්න හැකියි. දැන් මේකේ උඩ වෙන්නේ මේ මමගේ දෙවන කොට අහගෙන ඉන්න එච්චරම ලොකු රෙසිපි එකක් නැහැ. ಜಾති තුනයි ටින්ජරිටින් එකක්. හරි. ජෙලි පැකට් එකක්. සහ third pot එක. ටින්ජරිටින් එක, ජෙලි පැකට් එක, third pot. මම මේකට දානවා කියලා හිතන්න. මේකේ තියෙන ටින්ජරි කියලා හිතන්න. ටින් එකකට දැම්මා කියලා හිතන්න. ඊළඟට දැන් අපි මේ වගේ ජෙලි පැකට් එකක් හදද්දී ඔබල දාන්න කොච්චර වතුර දාන්න ඕනේද? හා? කොච්චර දාන්න සාමාන්‍යයෙන්? ඔබ දෙකම අරගෙන දෙකක්ද? දෙකක් දාන්න. ඒ කියන්නේ පොඩක් අඩු වෙන දාන්න. එකම අරක් විතර දාලා අපි ජෙලි පැකට් එක දානවා. කැමතිද ටෙස්ට් කරන්න? ද?
මිෂෝ ගෙදර කියලා හදනවා. ඔව්. අම්මුවෙන් කාලා තියෙනවා. අපිට තියෙනවා මේ සාමාන්‍ය නෝමල් ජෙලි. කොහොමද අපි මොකද ස්ට්‍රෝබෙරි ජෙලි, කේවි ජෙලි, වේල් දෙකක්ම තියෙනවානේ. මේ පැකට් එක ගමු මඳුරනට ඕන එකක් ගන්න. එතන මේක තියෙනවා ක්වික් සෙට් කියලා. මේ ක්වික් සෙට් කියන එක එළිය සෙට් කරා. මේක දැන් සිතින් යන්නේ ප්‍රයල ජෙලිය. නමුත් මේක අපි ආවට ටිකක් දාලා පෙන්නන්නම්. එන්න. මේක හදන්නකෝ. මේක දැන් ඔකේ තියෙනවා පොඩ්ඩක් හදන්න. මේකේ තියෙනවා දැන් අපි වතුර ටිකක් දාලා බටර් ටිකක් දාලා එක බීට් කරලා පක් හරි උඩ ටොපින් එක දා. ඊට පස්සේ මේක සෙට් වෙනවා චෙරීස් වගේ. මේක ගැලවුවම චෙරී එකක හාම් වගේ. ලස්සට ලයින් කරන්න. එතන ඒ වගේ අපිට පුංචි දේවල් තියෙනවා ඉක්මනට කරන්න පුළුවන්. ඒ වගේ අපි පුංචි පුංචි දේවල් කියන්නේ දැන් ඕගලන්ට ගෙවල් වල ඉන්න රික්වයර්මන්ට්ස් ඩෙසර්ට් එකක්. ඔය ළමයිගේ බර්ත්ඩේස් පාටි දේවල්ටින් එළියෙම කේට් කරන්න නැතුව සමට පුංචි පුංචි දේවල් වලින් කරන්න පුළුවන් දේවල්. දැන් අපි හිතුවොත් කප්පියක් කියලා නෝඩ එක සෙට් එකකට ඒක අතට තියලා පෙන්නන්න. ඒක ගත්තා මේක වටේ ලස්සට තියන්න පුළුවන්. දැන් මේ විදිහටම ඔයාලට ඕන තැනක ඒ විදිහට තියන්න පුළුවන්. පැහැදිලිද මම කියන දේවල්? අර ඩෙකරේෂන් පාර්ට් එක ගොඩක් වෙලාවට මේ ක්වික් සෙට් කියන ජෙලි එක නෝමල් ජෙලි එක හදන විදිහ පැකට් එකේ තියෙන එක මම කියලා දෙන්න දෙයක් නෙමෙයි. ඒක මේ නම්සගේ අරගෙන ඕන හැඩයක් කරගෙන ජෙලි ඒ වගේ ඩෙකරේෂන්ස් එකට ගන්න පුළුවන්. ඊට අමතරව දැන් සාමාන්‍යයෙන් සෙට් කරපන් තියන්න. ඔගොල්ලෝ සාමාන්‍යයෙන් ගෙදර හදන කිව්වේ ඔබලා ගෙදර තේ කෝපි දෙනවා නේද? දැන් අපේ ගෙදර හැප ගෙදරම තේ කෝස් තේ කොළ බෝතලයක්, සිනි බෝතලයක්, කෝපි බෝතල් එක තියෙනවා. ඉතින් අපි ওইට වැඩි හිතන්නෙම නෑ. අපිට පුළුවන් උනා මේ වගේ අදහසක්. දැන් මොන වතුර ටිකක් හරි. දැන් ඔය ගන්නකොට
දැන් අපි හිතමු බණ්ඩක් අපිට කිරි ඕනේ කියලා. එක කෝප එක්කෙනෙකුට මේ බීමක් හදන්න යන්නේ මම. හරි. එහෙනම් මම දානවා වතුර දෙන්න. ඒ මේක තමයි කිරි. දැන් ලේසියෙන්ම කරුවා නම් හදපු කිරි නැරේ වතුර තමයි දාන්න පුළුවන්. මිල්ක් පවුඩර් එක මේකට දානවා. 1 ටේබල් ස්පූන් මිල්ක් පවුඩර්, 1 ටීස්පූන් කොකෝ පවුඩර්, 1 to 2 ටීස්පූන් මොනවාද? සුකර්, හොට් චොක්ලට් ඩ්‍රින්ක්. දෙන්නා පෙරලා කෝප්පෙට දාලා දෙන්න. අර තේ දෙකේ කෝප්පෙට දෙන්නේ දෙන්නේ කෙනා සතුටුයි වෙනසක්. අර කුංචි කුංචි අදහස්. ඒක ඔයාලට ඕන වෙන්නේ මේක. දැන් අපි යමු එක කිරි කෝප්පයක් ගන්න අපි ඈ ඒකද අපි දාලා සීනි කිරි සීනි තමයි කැමති සාහසන්න ඒ දවස් ටේස්ට් එක
ඔබට හරි ලේසි පුංචි පුංචි දේවල් කියලා දෙන මේ ලොකු මහා පරිමාණයේ පියදා ගන්න එහෙම එකක් නෙමෙයි. බොහොම සරල. දැන් මේක ඔබට දැන් හැමෝම විසි හැමෝටම සල්ලි කියන එකේ වටිනාකමක් තියෙනවා. ඉතින් පුලුවන් තරම් අඩු වියදමකින් පුලුවන් තරම් අඩු කාලයකින් දැන් කරගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක හරිම වටිනවා කියලා. මේ බලන්න එක්කද දැන් චොක්ලට් එක ආපු හැටි. ඒ වගේ දැන් මම ඔයාලට කිව්වට ඉඳලා ඉස්සෙල්ලා පුළුවන් කියලා මේක
මේ බලන්න ඒක තමයි
ඒක දාන්න කලින් මෙතනක් තියෙනවා මට මේ ගුලිය දාන්න කලින් සුදුරුවම් ටිකක් ඉඟුරුම් සුදුරුවම් ටිකක් ස්පෙෂලි සුදුරුවම් ටිකක් දැම්මම සුවඳක් එනවනේ ඇත්තටම දැන් ඔයාලේ රෙස්ටුරන්ට් එකක් ගාවින් යද්දි අර ගාලි සුවඳ එනකොට අපිට නිකන් ඇපිටයිට් එකක් එනවා වගේනේ මේක දාන්න. ඊට පස්සේ ඒකෙන් අපි දැන්නේ සුවඳ විතරයි. රස ගන්න මේක. මොකද රස? ඉඟුරු, සුදු ලුණු, අපිරිස්. දැන් ඊළඟට ඒක දාන්න. ඒකට ඊළඟට දානවා ලුණු ටිකක්, තක්කාලි ටිකක්. යානම් තියනවද? ටිකක් හරියටම දැනචුවා කරේ ජින්ජර් අරටික පදක තියන්නේ ලුණු තක්කලි කියන එක අපි කඩේ එකක් හදනකොට හැම වෙලෙම දානව නේද? තක්කලි ලුණු දාලා හොඳට පොඩි කරනවා. මොකක්ද මම කරන්නේ මං කියවනේ බිරියානි කියලා කියන්නේ කාරී ඩ්‍රයිව්.
අර ලොකු දෙයක් නෙමෙයි මේක. උඹට සිද්දලා කරන්න පුළුවන්. දැන් මං කරන්නේ ভেජිටේරියන් එකක්, සෝයා එකක්. ඉතින් මම හැදුවේ මේ විදිහේ කරේ. ඒකේ තියෙන ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි ජින්ජර්, ගාලික්, ග්‍රීන් චිලි, පිට් කැස්ටර්. කර්ඩ් කෙනෙක්වත් මේකේ තියෙන අපි අර ඇඹුල් දැල්ලා හදනකොට ගොරක ගාමිණි කරපින්ජ කරනවා වගේ බිරියානි එකට තියෙන ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් එක. ඉතින් මේ විදිහේ දාලා කරේ එකක් හැදුවට පස්සේ එතකොට කරන්නේ දැන් මේකට අපිට ඕන ක්වික් මීල් එකක් වෙන අර ටිකක් දාන්න පුළුවන්, කැරට් ටිකක් දාන්න පුළුවන්. අපේ මීල් එකේ බැලන්ස් වෙන්න අපේ නියුට්‍රිෂන්ස් මක්කල් දෙයක් වෙන කම්පෝට් ටිකක් දාන්න පුළුවන්. ඒ වගේ මීල් එක වන් ඩිෂ් මීල් කරන්න පුළුවන්. ඒ සෝයාගේ ප්‍රෝටීන් එනවා, අර ටිකක් දැම්මම ස්ටාර්ච් එනවා නේද, පොල ටිකක් දැම්මම අපේ මිනරල්ස් එනවා. ඒ වගේ ඔය පොඩ්ඩක් අපි හදා ගන්නවා නම් ගෙදර කෑම වේල මොකද මේ රික්වයර්මන්ට්? අපි ඉස්සර බත් එකක් වෙනවා, බැලුමක් හදනවා, කරි එකක් හදනවා. ඒක අපිට වෙලා නැත්නම් මේ තුන හතර මේකට දාලා එකක් හදුවත් අලුත් දෙයක් අපේ රිකවයර්මන්ට් එකට හරියට ක්ලියර් මක් කියන්නේ. දැන් ඔයාලා අයිඩියා ගත්තද? දැන් මේකෙදි සුගර් දාන්න නැහැ. ඒක කොල්ලා අපිට මහා පොඩ්ඩක් දාන්න පුළුවන්. තවත් රහතරන් කුලක් පොල් කිරි ටිකක් දැම්. පොල් කිරි පොඩක් අරගෙන ටික පොල් කිරි පොඩක් ඒක
ටිකක් කියන්න පුළුවන් නම් අපිට දේශීය වන්ඩිෂ් මීල් කියන එක හරියම ඉස්සෝන. ඒක දෙය මේක දැන් අපි දාන්න තිබ්බා වුණා පෑන් කරන්න. හරි. සෝයායි පෑන් කරලා වෙජිටේරියන් පොස්ට් එක අර මෙතන තුනක් වගේ නෙලන. මේ කම්පෝට් එක පොත් කබල දැම්මම ෆුල් මීල් නේද? ඒ වගේ අර පොඩ්ඩක් හිතන්න. අර බබා ගන්න කරදර වෙන්නේ අපි වැඩි හිතන්න. පොල් කිරි ටිකක් දැම්මම මහර ගහට එනවා. නිකන් ජස්ට් සිම්පල් බස් එකක් වෙලා පොල් කිරි එකට කහ චුට්ටක් නියතරලා නිකන් ගන්නවා. දැන් සමහර කය බීට් එකක් දෙන්න ගියාම බස් එකටත් තියෙන ලෝකේ තියෙන ඔක්කොම දානවා. සුද්දානවා, ඉස්සුද්දානවා, ඊළඟට ආයෙස්සු හදනවා. ස්වීඩන් තාම ගියා අරට කියන්නේ බේක් කිච් කියන්නේ මොන හරි අර බස් එකටත් ගොඩාක් දානවා. ඒක කිසිම වැඩක් නැහැ. අර බස් එක සිම්පල් දෙච්චි තරමට තර ඉස්සර ෆ්ලේවර් එක ගන්නවා. අර බැලන්ස් කරනකොට උනත් පොඩ්ඩක් බලන්න කොහොමද කරන්නේ. හරි. ඊළඟට බත් එක හරි. ඊළඟට අපි යමු. සෝයා වලින් තේරෙන පිකල් එක. දැන් අපි අපිට ඉතින් ඔල් කිරි ලොකු කපිරේ සීනි ඉලා කිරි
මාරු ටික, දැල්ලු ටික, සුදු ටික දාන්න.
ඉස්සරහට දෙපරා දුම් වගේ ඉන්නේ. ගෙදර ගෙනාම අපිට ඉන්නේ පොඩි පොඩි ඉස්සරහට දැල්ලු කෑමලා. ටිකක් මාළු කෑල්ලා. ඊට පස්සේ ගාපිස් පුටිකා
පොඩි කරනවා. මොකද මාළු ලුණු ගිරිසක් වගේ හොඳට පොඩි කරනවා. හරිද? අමාරු නැහැ. ඊට පස්සේ අපි තව පොඩි දෙයක් කරනවා. අපි කුච්චි බැටර්
Yeah.
Thank you.
ඒක මේම කටුකෙත් හතර බලන්න කැරමල් පැකට් එක වෙනස් කියලා. ඒක අපි වක්රේටම අර ඒක දාන්න. ඊට පස්සේ කිරි